නයිබුර ලිපි විවෘත කෙරුණු පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබැම ඊයේ දින ආරම්භ වුණා. එමෙන්ම හෙට දින ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක් රැගත් නෞකාවක්ද මාර්තු 4 වනදා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 28000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9000ක් රැගත් නෞකා දෙකක්ද පැමිණීමට නියමිතයි. මේ අතර ඉදිරි මාස 8ක කාලයක් සඳහා පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීමට ඊයේ කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කෙරුණා. එම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සහ తాවකාලිකව ලියාපදිංචි කරගන්නා ලද සැපයුම්කරුවන් වෙතින් ලන්සු කැඳව ඇති බවයි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇත්තේ. ඒ අනුව ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි එම දිගු කාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමිරාජ්යේ MSOQ ට්‍රේඩින් ලිමිටඩ් වෙත ප්‍රධානය කිරීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද ඊයේ දින කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර දුම්රිය සහ බස් රථ සඳහා ඉන්ධන ලබා දීම කණිත ලීදිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යංශයට බහර දීමේ යෝජනාවක්ද ඊයේ දින කැබිනට් මණ්ඩල හමුවේදී ඉදිරිපත් වූ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනපුරා ජනතාව තවමත් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ඉන්ධන පෙරවුම්හල් රැසක ඩීසල් නොමැතිකම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවයටද මේ වන විට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. පාලක කියන්නේ අමු හරජ්ජත උන් ලොකු 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 අහන වෙලා ඉල්ල උන් ඩීසල් ටික ගාගෙන ඔක්කොම යනවා අපි තාම දුක් විඳිනවා 2500 ඩීසල් ගාලා අපි කොහේ යන්නද අපි මේ රවුමේ ගිහිල්ලා ඒ රවුමෙන් ඇවිල්ලා හෙට පොලිමේ ඉන්නකොට ඒ ඩීසල් ටික ඉවරයි මේ දැන් උදේ ඉඳන් පාන්දර දෙකට ආපු ලොරි පවා දිනවා මෙතන රජයට ඉතින් කියන්න තියෙන මිනිස්සුන්ව මෙහෙම අසරණ කරන්න එපා කියලා බලන්නකො මිනිස්සු එකපාරට මරලා දැම්ම නම් ඉවරයි මේව මිනිස්සු ටික ටික මරන්න නරකයි අපි ඉච්චන අපි මේ මදියක් බලාපොරොත්තු වුණා ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් නම් කියන හැම තැනම තියෙනවා කිය බැලුවත් හැම තැනම ෂෙඩ් වල තියෙනවා බස් වල කොන් දොස් වල ඩ්‍රයිවර් ලා ඉන්නවා මේ උදේ ඉඳලා වේලා වේලා මේ සාම මේ මේ සතියේ පෙට්‍රල් ගාවම ගෙදරට දෙන්න මොනවද ජීවිතේන්න කොහොමද දැන් මේ ඊයේ ඉඳන්ම පොලිමේ ඊයේ තාම මගදි නැති නෑ කිව්වා ඊට පස්සේ ආපවරෝ ගෙන ගියා දැන් මේ උදේ අරන් ඇලෙන වාහන මග නතර වෙලා කෑන් අරන් ඇලෙන ඒකයි මේ පොලිමේ කට්ටකාව අපි පාන්දර දැන් මේ දෙකේ විතර ඉඳලා පොලිමේ ඉන්නවා දැන් අපිට අහන්න තියෙන උඹලට සැපද කියලා සෞභාග්‍ය දැක්කම නියමයි තමයි කියන්නේ ඊයේ කොළඹ ගියා එහෙම මේ වෙනකම් පොලිමේ රුපියල් 1000 තෙල් දෙන්න කියලා ට්‍රිපර් එකට රුපියල් 1000 තෙල් ගහලා මොනව කරන්නද හොඳම හොඳම කරලා තියෙන දැන් මේගොල්ලේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.